සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්ක සිටිනේ සදාහන් සරණ අන්තර්ජාල භාවනා වැඩසටහන සමඟ. අද දින මේ භාවනා වැඩසටහනෙන් අපි විභජ්‍යවාදී කියලා කියන්නේ මොකක්ද කියන එකත්, විභජ්‍යවාදී ගුණ දොස් පිළිබඳවත් කෙටියෙන් කරුණු විග්‍රහ කරනවා. ඒ අනුව විභජ්‍යවාද කියන ඒ මාතෘකාව අද පේනවා අපිට. ඒ මාතෘකාව ඔස්සේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ඉදිරියට ඇවිල්ලා යම් කිසි කරුණු දෙකීමක් කරන එක හොඳ වැඩ. මොකද්ද විභජ්‍යවාදී කියලා බැලුවම අපිට පේනවා විභජ්‍යවාදී කියන වචනය වසර 2000කට වැඩි පරණ වචනයක්. ඒක සාර්වස්තික වාදයෙන් සහ අනිකුත් ප්‍රතිවාදී කල්ලි වලින් මුල් සංඝ පරම්පරාව වෙන් කරලා හඳුනා ගන්න යොදපු වචනයක් තමයි විභජ්‍යවාදය. විශේෂයෙන්ම තුන්වෙනි ධර්ම සංගායනාවේදී සාර්වස්තිකවාදී මතවාදයන් ප්‍රතික්ෂේප කරන ලද මුල් සංඝ පරම්පරාව විභජ්‍යවාදීන් හැටියට හඳුන්වනු ලැබුවා. ඒ අනුව විශේෂත්වයක් තියෙනවා, කතා වත්වූපකරණය කියන ග්‍රන්ථය විභජ්‍යවාදීන් විතරයි පිළිගන්නේ. ඒක විශේෂත්වය. නමුත් මතක තියාගන්න ඕන විභජ්‍යවාදය කියන එක කතාවත් උපකරණයේ පිළිගැනීමම නෙවෙයි. නමුත් විභජ්‍යවාදී යන අර්ථය සතරමක් වෙනස් අර්ථයක් තියෙන. ඒ කියන්නේ යම්කිසි විභාජනය කිරීමක්, වර්ග කිරීමක්, වෙන් කිරීමක් වශයෙන් එහෙම කළා ධර්මය අවබෝධ කරගැනීම උත්සාහයක් තමයි විභජ්‍යවාදී ක්‍රමයේ තියෙන්නේ. විශේෂයෙන් අපි දන්නවා ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විග්‍රහ කර බැලීම් ක්‍රම, ඒ වගේම නොකුණු ධර්ම කොටාශයන් විග්‍රහ කර බැලීමේ ක්‍රම තමයි විභජ්‍යවාදී ක්‍රමයෙන් අදහස් වෙන්නේ. නමුත් මේ විභජ්‍යවාදී ක්‍රමය තුලට එකතු වෙච්ච අලුතින් එකතු වෙච්ච ග්‍රන්ථය වන කතාවත්වූපකරණය තුළින් මූලික සූත්‍රයන්හි සඳහන් කරුණු බොහොමයක් උල්ලංඝනය වුණා, ප්‍රතික්ෂේප වුණා. විශේෂයෙන්ම කතාවත්වූපකරණය අනුව පැහැදිලිව දැක්වෙනවා එහි අන්තරාභව කතා කියලා කොටසක් තියෙනවා. ඒ අන්තරාභව කතා කියන කොටසේ පැහැදිලිවම අන්තරාභවය ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව ඒ අන්තරාභවය ප්‍රතික්ෂේප කිරීම තුළින් විභජ්‍යවාදී පැහැදිලිවම සාර්වස්තිකවාදී භික්ෂුන් පරම්පරාවෙන් වෙන් වෙනවා. ඒ වගේම සාර්වස්තිකවාදී ප්‍රතිවාදීන් බවට පත් වෙනවා. සාර්වස්තිකවාදීන් සහ සම්මිතිය කියන පරම්පරාවන් තමයි ප්‍රධාන කොටම අන්තරාභවවාදය ප්‍රසිද්ධ කරේ. ඒ වගේම අන්තරාභව වාදය දරාගෙන හිටියේ. නමුත් මුල් මහා සාංගික පරපුර ඒ කාලේ වෙනකොටත් තිබුණා. මුල් මහා සාංගික පරම්පරාව අන්තරාභවය වුණත් ප්‍රතික්ෂේප කරා. නමුත් මූලික සූත්‍රවල සූත්‍ර පහක් හෝ ඊට ආසන සංඛ්‍යාවක් තියෙනවා කෙලින්ම අන්තරාභවයට පක්ෂපාති නොවේසේ නම් අන්තරාභවය ගැන සඳහන් වෙන සූත්‍ර. විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ මහා නිධාන සූත්‍රය. මේ මහා නිධාන සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා යම්කිසි සත්‍යයේ මාකුස පිළිසිඳ ගන්නා අවස්ථාව. අනේ අවස්ථාවදී සත්‍ය පැමිණීමක් ගැන, මාකුසට පිළිසිඳ ගැනීමක් සහ මාකුසින් බැහැර යාමක් ගැන යන අවස්ථා කීපයක් මේ මහා නිධාන සූත්‍රයේ සඳහන් වෙනවා. මෙහි පැහැදිලිව සඳහන් වෙනවා ගන්ධබ්බේකු එළඹ සිටීමක් ගැන. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකු උපත බලාපොරොත්තු වෙමින් එළඹ සිටීමක් බුදුන් වහන්සේ විසින් දේශනා කළා තියෙනවා. අන්නේ ඒක ඒ මතය ඒ වාදය විභජ්‍යවාදීන් පිළිගන්නේ නැහැ. ඒ වගේම සූත්‍ර පිටකයේ තියෙනවා පුරුෂ ගති කියලා සූත්‍රයක්. මේ පුරුෂ ගති සූත්‍රයෙන් යම්කිසි පුද්ගලෙක් මේ පුද්ගලයා අනාගාමී පුද්ගලෙක් හැටියට වර්ග කරන්න පුළුවන්. උත්පත්ති පටිලාභී සංයෝජන ධර්මය නැතුව, ඒ වගේම භව පටිලාභී සංයෝජන ධර්ම නැතුව, නමුත් අවිද්‍යාව සහිතව මිය ගියොත් එම පුද්ගලයා අන්තරා පරිනිබ්බායි තත්ත්වයට පත් වෙනවායි කියලා. මෙන්න මේ අන්තරා පරිනිබ්බායි තත්ත්වයට පත්වීම පසු කාලිනව අටකථාචාර්යවරුන් විසින් විභජ්‍යවාදී ක්‍රමයට විසඳුම් ලැබුවා. ඒ අනුව අටකථා ආචාර්යවරුන් කියා සිටියා මේ පුද්ගලයා අවිහා අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ට කියන බ්‍රහ්ම ලෝක පහේ එකක උත්පත්තිය ලැබලා ආවුස මධ්‍යයක් ගෙවන් නැතුව පිරිනුවම් පානවා කියලා. මෙන්න මේක ඇත්තටම කෘතිම අර්ථ දැක්වීමක්. එවැනි අර්ථයක් මූලික සූත්‍රවල හෝ අභිධර්ම ග්‍රන්ථයේ විශේෂයෙන්ම ධම්ම සංගණී ප්‍රකරණේවත්
සඳහන් නොවන කරුණක්. අන්න ඒ හේතුව මත විශේෂත්වය විභජ්‍යවාදීම විභජ්‍යවාදයෙන් වෙන් වෙනවා. ඒ කියන්නේ විභජ්‍යවාදීන් විභාජනය කරන්න නැතුව හුදෙක් පුද්ගලික මතවාදානුව ධර්මය විග්‍රහ කිරීම පටන් ගන්න ඕන. ඒ අවස්ථාව අපිට පේනවා විභජ්‍යවාදීන් විභජ්‍යවාදය තුල ඉඳ ගන්න බැරුව ධර්ම අනුකූල නොවන උත්තරයකට ආවා කියලා. නමුත් මේ පැහැදිලිව අන්තරාභවවාදීන් කියා සිටියා අන්තරා පරිනිබ්බායි පුත්‍රයා පුද්ගලයා අන්තරාභවයේදී පරිනිබ්බාණයට පත් වෙනවායි කියලා. එය මූලික සූත්‍ර සමග බැලුවොත් මූලික සූත්‍රවල තියෙන අර්ථයට ඊටාම සමීපයි. ඒ වගේම සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ වච්චගොත්ත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ කුතුහලශාලා සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා යම් කිසි පුද්ගලයෙක් යම් කලක කය අත්හරි ඊළඟ කයට ගියේ නැහැ. මේ අවස්ථාවේදී ඒ පුද්ගලයා කුමක් උපාදානය කරගන්නේද යන ප්‍රශ්නය මතු කරනවා වච්චගොත්ත. ඒ අනුව බුදුන් වහන්සේ දේශනා කරන වචය යම් කලක සත්‍යයා මේ කය අත්හලේද වෙනත් කයකට නොගියේද එකල්ලි ඒ පුද්ගලයා තෘෂ්ණාව උපාදාන කොටගෙන තවදුරටත් ජීවත් වෙනවා කියලා. ඔන්න ඒ කාරණයත් විභජ්‍යවාදී අනුව පැහැදිලි කරන්න බෑ. එය ඉතාම පැහැදිලි අන්තරාභවවාදයට සමීප සහ අන්තරාභවවාදය පිළිගන්න ප්‍රකාශයක්. එතකොට මිට අතිරේක වශයෙන් සූත්‍ර පිටකයේ තවත් සූත්‍ර කිහිපයක්ම තියෙනවා. උදාහරණයක් වශයෙන් කරණීයමත සූත්‍රය. කරණීයමත සූත්‍රයේ ඉතාම පැහැදිලිව භූතාවා සම්භවයේ සීවා වශයෙන් සත්ත්ව කොටස් දෙකක් විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ භූත සහ භෞතිකව තියෙන සහ සොයමින් සිටින සත්‍යය. මෙන්න මේ සම්භවයේ සී කියන සත්ත්ව කොටස් විභජ්‍යවාදය අනුව විසඳලා දෙන්නත් බෑ. ඊට පස්සේ නැවතත් විභජ්‍යවාදය ලංකාවට ඇවිල්ලා ලංකාවේ ථේරවාදී සම්ප්‍රදාය වශයෙන් වර්ධනය වෙලා මහා විහාරික සම්ප්‍රදාය වශයෙන් තමයි අවසාන වශයෙන් ප්‍රසිද්ධියටපත් වෙන්නේ. යම් කිසි කාල සීමාවක් තුළ මහා විහාර ඒ වගේම ජේතවන සහ අභයගිරි කියන සම්ප්‍රදාය තුනක් සමාන්තරව වර්ධනය වෙනවා. උන් අතර ගැටීම් ඇති වෙනවා. පස්සේ කාලෙක ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවසේ මහා පරාක්‍රමබාහු රජතුමා මේකට මැදිහත් වෙලා විභජ්‍යවාදී පිරිස ශාසනය ඉතුරු කරගෙන සිසු පිරිස් ශාසනය නිර්පාහරනවා. එක්කෝ ඔවුන් විභජ්‍යවාදී ඇසුරෙහි නැවත මහානවී යුතු වශයෙන් නීතියක් පනවන. මෙන්න මේ ආකාරයෙන් අවසාන වශයෙන් විභජ්‍යවාදීන් පමණයි ශ්‍රී ලංකාවේ ඉතුරු වෙන්නේ. නමුත් මේ විභජ්‍යවාදයේ පරිණාමය වීම තුළ ලංකාවේ විභජ්‍යවාදයේ ව්‍යාප්ත වීම තුළ විභජ්‍යවාදීන් මූලික බුදු සමයෙන් සෑහෙන දුරට අපගමනය වෙනවා. දැන් අපි බලමු ලංකාවේ ක්‍රියාත්මක විභජ්‍යවාදය මූලික බුදු දහමෙන් කොතරම් දුරට අපගමනය වෙලාද කියලා. ඒ අනුව පළවෙනි දේ තමයි සෝතාපන්න මාර්ගය. විභජ්‍යවාදීන්ගේ සෝතාපන්න මාර්ගයේ තියෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානය, ඒ වගේම සම්මස්සන ඥානය, ඒ වගේම උද්‍යවේ ඥානය, භංග ඥානය, බයතුපට්ඨාන ඥානය, ඔය ආදී වශයෙන් ඥාන 11ක් විතර පහු කරලා එන සෝවාන් මාර්ගයක්. එවැනි සෝවාන් මාර්ගයක් සූත්‍ර පිටකයේ අභිධර්ම පිටකයේ කොතනකවත් නැහැ. ඒක ඉතාම පැහැදිලි දෙයක්. සූත්‍ර පිටකයේ තියෙන අනුයාත අංග 4කින් යුක්ත වෙච්ච සෝවාන් මාර්ගයක්. ඒ අනුව ලාංකීය විභජ්‍යවාදයේ සෝවාන් මාර්ගය සූත්‍ර ධර්මයන්හි ඒ වගේම ත්‍රිපිටක ධර්මයන්හි එන සෝවාන් මාර්ගය දෙකක්. ඒ දෙක එකක් නෙමෙයි, කොයි විදිහටවත් සම්පාත වෙන්නේ නැහැ. දෙවන තමයි විභජ්‍යවාදයට ලංකාවේ ජනප්‍රිය විභජ්‍යවාදයට අනුව සෝවාන් මාර්ගයේ සිටින්නෙක් නැහැ. ඒ මතයට ඒ විභජ්‍යවාදීන් එන්නේ අර මා කලින් කිව්ව නවමහා විදර්ශනා ඥාන ක්‍රමයට විග්‍රහ කරගෙන කරගෙන ගියාට පස්සේ අවසාන වශයෙන් අනුලෝම චිත්තය. මේ අනුලෝම චිත්තයෙන් ගෝත්‍රභූ චිත්තයට ගිහිල්ලා සෝතාපන්න මාර්ග චිත්තය, සෝතාපන්න ඵල චිත්තය වශයෙන් තමයි ඔවුන් විග්‍රහ කරන්නේ. සෝතාපන්න ඵලයට පැමිණීම චිත්ත වීති ක්‍රමය අනුව. අනේ චිත්ත වීති ක්‍රමය අනුව සෝතාපන්න ඵල චිත්තය ඒක චිත්තසනික. ඒ කියන්නේ එක චිත්තක්ෂණයක කාලයක්, එක මොහොත කාලයක් තමයි සෝතාපන්න මාර්ග චිත්තය තියෙන්නේ. ඒ අනුව විභජ්‍යවාදීන්, නූතන විභජ්‍යවාදීන් විශේෂයෙන්ම කියනවා සෝවාන් මාර්ගයේ සිටින්නේ නැත කියලා. නමුත් සූත්‍ර පිටකයේ සූත්‍ර දෙකක් තියෙනවා සෝතාපන්න මාර්ගයේ සිටින්නේ
ඇත කියලා ඔප්පු කරන්න. ඒ වගේම අභිධර්ම පිටකයේ ඉතාම පැහැදිලිව සෝතාපන්න මාර්ගයේ සිටින්නේ බව, සිටින්නේ සිටින බව පැහැදිලිව දැක්වෙනවා. ඒ නිසා සෝතාපන්න මාර්ගයේ සිටින්න තිත කප්ප පුද්ගලයා වශයෙන් තමයි අභිධර්ම පිටකයේ හැඳින්වෙන්නේ. සූත්‍ර පිටකයේ තිත කප්ප සූත්‍රයේ මේ ඉතාම පැහැදිලිව තියෙනවා. ඒ වගේම සූත්‍ර පිටකයේ පැහැදිලිව තියෙන තමයි දක්ෂිනා විභංග සූත්‍රයේ සෝතාපන්න මාර්ගලාභියට දෙන දාණය ගැන සඳහන් වෙනවා. ඒ වගේම ආනන්ද ස්තුවිරං වහන්සේට ගුණවහන්සේ දේශනා කරනවා සෝතාපන්න මාර්ගලාභීන් දෙදෙනෙකු ගැන. ඒ අනුව ලාංකීය විභජ්‍යවාදයේ එන සෝතාපන්න මාර්ගය සහ මූලික සූත්‍රයන්ගේ මූලික අභිධර්මෙහි එන සෝතාපන්න මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම තවත් බොහෝම කාරණා මත විභජ්‍යවාදය මූලික සූත්‍ර ධර්මයන් එක පැහැදිලි නැති තැන් තියෙනවා. විශේෂයෙන්ම දැන් අද වෙන විට විභජ්‍යවාදය වර්ධනය වෙලා තියෙනවා. කිසිම මාර්ගඵලලාභී තම මාර්ගඵලලාභී ප්‍රකාශ නොකළ යුතු බවට එවැනි කරුණක් මූලික සූත්‍ර අභි සහ අභිධර්මයේ නැහැ. ඒ වගේම මාර්ගඵලලාභී එම තත්ත්වයේ ගුරුවරයාට පමණක් ප්‍රකාශ කළ යුතුයි කියලා එහෙමත් දෙයක් නැහැ. සූත්‍ර පිටකෙත් නැහැ, අභිධර්ම පිටකෙත් නැහැ. ඒ වගේම තව එකක් තමයි දැන් අලුතෙන් මතවාදයක් කියලා දිනන මෙකල මාර්ගඵල ලාභින් නැහැ කියලා. ඒක චුල්ලවග්ග අට කතාවට කරන ලද ඒ අර්ථ දැක්වීම වශයෙන් තියෙන්නේ. චුල්ලවග්ග අට කතාවේ චුල්ලවග්ග පාළියේ එන කරුණු විස්තරාත්මකව හදලා ප්‍රබන්ධයක් වගේ ගොතලා තියෙනවා මාර්ගඵල ලාභින් සිටින කාල සීමාවන්. ඒ අනුව අවුරුදු 500 වශයෙන් බෙදලා සාසනාංශ මාර්ගඵලලාභීන්ට එක එක ආවස බෙදලා තිනු. ඒකත් බුදුහාමුදුරු කියපු කතාවක් නෙමෙයි, ඒක තර්කානුකූල නොවන ප්‍රකාශයක්. එයත් විභජ්‍යවාදීන් කාට අරගෙන අද රහතන් වහන්සේලා නැහැ කියනවා. ඒ වගේම විභජ්‍යවාදී සංකල්පවල සත්‍යයක පුද්ගලයක උන්නත කියලා තමයි විභජ්‍යවාදී විශේෂයෙන්ම කියන්නේ. ඒ කියන්නේ සත්ව පුද්ගල කියන්නේ ප්‍රඥප්ති ධර්මයක් වශයෙන් විභජ්‍යවාදීන් සලකන්නේ. නමුත් මූලික සූත්‍ර බැලුවම මේ සත්පුද්ගල ප්‍රඥාප්තිනේ ඊට වැඩිය යථාර්ථයට කිට්ටු අවස්ථාවක්. මතක තියාගන්න ඕන සාර්වස්තිකවාදයත් විභජ්‍යවාදයත් වෙන වෙන තැනත් ඔන්න ඔතනයි. සාර්වස්තිකවාදීන් අතීතය වර්තමානය අනාගතය යන කාලත්‍රයටම අයිති ධර්මතාවයන් යථාර්ථ වශයෙන් පවතින බව පිළිගත්තා. ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් විභජ්‍යවාදීන් අතීත වර්තමාන අනාගත යන කාලත්‍රයට තියෙන ධර්මතාවයන්හි චිත්ත චෛතසික රූප නිර්වාණ යන පරමාර්ථ ධර්මයන් විතරක් යථාර්ථ වශයෙන් පවතින බවටත් සෙසු සියලුම දේවල් ප්‍රඥප්තියින් වශයෙනුත් විභජ්‍යවාදීන් සලකනු ලැබුවා. ඒ අනුව සත්ව පුද්ගල වශයෙන් ප්‍රඥප්තියින් තියෙන බව තමයි විභජ්‍යවාදීන් කියන්නේ. නමුත් සූත්‍ර පිටකය අනුව එහෙම නෙමෙයි. සූත්‍ර පිටකය අනුව සත්ව පුද්ගල කියන්නේ ප්‍රඥප්තියින් නෙමෙයි. සූත්‍ර පිටකයේ මම සූත්‍ර ටික කියාගෙන යන්න පුළුවන්. මට පළවෙනි දේ තමයි අභිරාජ කුමාර සූත්‍රය. අභිරාජ කුමාර සූත්‍රය ඒ වගේම ඉතාම පැහැදිලිව තියෙන නැවතත් සභාගත සූත්‍රය, ඒ වගේම ප්‍රේත වස්තුපාලී, විමාන වස්තුපාලී මේ සියලුම ග්‍රන්ථ සංසන්දනය කරාට පස්සේ පැහැදිලිව පේනවා සත්පුද්ගල කොටාසයන් පරමාර්ථ වශයෙන් හෝ ඊට ආසන්න වශයෙන් පවතින බවට බුදුන් වහන්සේ විසින් කරන ලද දේශනාව අනුව. සත්පුද්ගල කොටාසයන් ප්‍රඥප්තියන් හෙවත් පැනවීම් නම් මේ පැනවීම් වල අපිට අමුතුවෙන් විසුද්ධියටපත් කරන්න දෙයක් නැහැ. ඒ පැනවීම් නිසා උදාහරණයක් වශයෙන් සෝවාන් මාර්ගයේ අනුගමනය කරන්න ඕනේ. සෝවාන් මාර්ගයේ කියන දේ පැනවීමක් නම්, ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ යන කෙනෙක් නැත්තම් යන කෙනෙක් ඉන්න නිසා තමයි සෝවාන් මාර්ගයේ පවතින්නේ. ඉතින් අනිකුත් ධර්ම කොටාසනුත් මේ වගේ විශේෂයෙන්ම මතක තියාගන්න ඕන. නමුත් මේ විභජ්‍යවාදීන් තමයි අද ඉන්න වඩාත්ම මූලික බුද්ධාගමට කිට්ටු අය. ඒ නිසා අපි ඔවුන්ට සහාය දිය යුතුයි. විභජ්‍යවාදීන්ට සහාය දීලා ඒ විභජ්‍යවාදීන් තවදුරටත් මුල් බුදු සමයට සමීප කරගන්න ඕන. අපි විභජ්‍යවාදීන් හැරුණුකොට අනිකුත් පිරිස් බොහෝ දුරට මූලික බුද්ධාගමෙන් වෙන් වෙලා වෙනත් මාර්ගයේ ගමන් කරන්නේ. ඒ කොච්චර වෙනත් මාර්ගයේ ගමන් කරනවද කිව්වොත් ඔවුන් මේ ගමන් කරන මාර්ගය නිසා සමාහිත යම් කිසි දවසක ඔවුන්
බහුතරය බවට පත් වුණොත් ත්‍රිපිටක ධර්මය අතු ගෑවිලා යාවි. විභජ්‍යවාදී බහුතරය බවට පත්වීමෙන් කිසිදු අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම පළවෙනි කොට්ටාසය තමයි මේ අන්තරාදාය කොට්ටාසය, අභිධර්මය පිළි නොගන්නා කොට්ටාසය, පළවෙනි කොට්ටාසය. ඔවුන් අභිධර්මය සූත්‍ර පිටකයේ සමහර කොටසු පිළිගන්නේ නැහැ. විශේෂයෙන්ම චතු බණවාර පාලියේ සමහර සූත්‍ර ඔවුන් පිළිගන්නේ නැහැ. ඒ සූත්‍ර වෙනුවට ඔවුන් ඔවුන්ගේ සූත්‍ර ආදේශ කළ තියෙනවා. ඒ පළවෙනි කොට්ටාසය. දෙවෙනි කොට්ටාසය තමයි නිරුක්ති දෙන කොට්ටාසය. පාලි පොතවලට සිංහල නිරුක්ති දීමට හැකියාවක් නැහැ. නමුත් ඔවුන් ධර්මය නොදන්නා කම නිසා සිංහල නිරුක්ති දෙන්න ගිහිල්ලා ලොකු අනතුරක්, ලොකු විනාශයක් කරා බුද්ධාගම රැගෙන යමින් තියෙනවා. තුන්වෙනි කොට්ටාසය තමයි ලංකාවේ බුද්ධාගම ඇති වෙච්ච ලංකාවේ බුදුහාමුදුරුවෝ උපත ලබනවායි කියන කොට්ටාසය. මේ කොට්ටාසයත් ලොකු අනතුරක් බවට පත් වෙලා තියෙනවා බෞද්ධයන්ට. ඒ වගේම තවත් කොට්ටාසයක් තියෙනවා. මම තමයි එකම රහතා කියලා කියාගෙන ඉන්න ගුරුවරයෙකුගේ ගෝල බාලයෝ එයලා හිතන් ඉන්නවා එයාලාගේ පරම්පරාවට විතරයි ධර්මය අවබෝධ වෙන්නේ කියලා. ඒකත් මානසික රෝගයක් වෙන්න ඕන. ඒ හතරවෙනි කොට්ටාසය. ඊළඟට තවත් කොට්ටාසයක් ඉන්නවා තාවතින්සේ යාත්‍රිකයන් කියලා. මේ තාවතින්සේ යාත්‍රිකයන් කියලා කියන්නේ අර මං කිව්ව අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන කොට්ටාසයේ උපකුලකයක්. ඔවුනුත් කරන්නේ බුදු වචනයට ප්‍රතිපක්ෂ ගමනක්. බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ආත්මභාවයේදී නිවන කරා යන්න උපරිම උත්සාහයක් කරන්න කියලා. විශේෂයෙන්ම අද කාලේ බණක් අහලා බණෙන් පස්සේ කියන්නේ සුමනා සුජාතා ආදීන් වෙලා එකම ධර්ම මණ්ඩපයේදී නිවන් දකින්නට මෛත්‍රී බුදු සාසනයට යන්න හේතු වාසනාවෙන්ද කියලා. ඉතින් මේ බුදු සාසනයේ ඉන්න සියලු දෙනාම මෛත්‍රී බුදු සාසනයට යන්න ඉල්ලාවි. එතකොට මෛත්‍රී බුදු සාසනයේ ඉන්න කට්ටිය ඊළඟ බුදු සාසනයට යන්න ඉල්ලා. ඒ නිසා අවසාන වශයෙන් කිසිම බුදු සාසනයක් ප්‍රතිඵලදායක වෙන්නේ ඔන්න ඔය කියන ක්‍රමී කරොත්. ඒ නිසා මතක තියාගන්න ඕන අද ධර්මයෙන් විශාල කොටසක් අඳුරෙන් වැහිලා තියෙන්නේ. මේ අඳුරෙන් වැහිලා තියෙන හේතුව තමයි තම තමන් ආදානග්‍රාහීව ධර්මයේ අර්ථ දක්වන්න යාම, ඒ වගේම ටිකක් දැනගෙන ගොඩක් කතා කරන්න යාම, ඒ වගේම වාසිතකා බණ කීම. විශේෂයෙන්ම වාසිතකා බණ කීම නිසා තමයි තමන්ගේ පිළ වැඩි කරගන්න නොයෙකුත් නොයෙකුත් බොරු බේගල් ඇදලා බාන්නේ. ඒ බොරු බේගල් වලට සමහර මිනිස් නොදුනත් අහු වෙනවා. විශේෂයෙන්ම මම මාධ්‍යෙන් දිගින් දිගටම කරන ලද පහර දීම නිසා අද වෙන විට එවැනි බොරු යටපත් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් මම දිගින් දිගටම පුවත්පත් මාධ්‍ය වලින් සහ විදුත් මාධ්‍යෙන් පෙන්වා දුන්නා ඔය සල්රුක්ෂේ බොරුව. ඒ අනුව සල්රුක්ෂේ බොරුව අද කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ වගේම තාවතිසේ යාත්‍රාව නවත්තලම දාන්න පුළුවන් වුණා මට. ඉතින් මං කල්පනා කරනවා ඉදිරියේදී ලංකාවේ තැන් තැන් වල මේ සම්බන්ධව දේශනා තියලා මුල් බුදු සමයට තවදුරටත් මිනිසුන්ගේ අනුග්‍රහය වැඩි කරවන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා සියලුම බෞද්ධයන් තනි බෞද්ධ බලවේගයක් බවට පත් වෙනතුරු මේ ක්‍රියාදාමය එක දිගට කරගෙන යනවා.